はガス出すの。そういうのないです。まだやっぱり何もあって何も火つけてない。Yes。何だけなのか。やめてな。いい。ねえねえねえ。部屋をね、そのうち開けるんです。でもし何かガスとかがこっち来るといけないものですから、この建物から離れててください。ちょっと申し訳ないですね。であっちの日陰の方行ってもらっていいですか。はい、අද අපි දෙන්නගෙම නිවාඩු දවස. ඉතින් අපි දෙන්න vlog එකක් කරන්න කියලා එළියට බහින්න හදද්දිම තමයි එළිය සද්දයක් ඇහලා අපි දෙන්නම ගිහලා බැලුවේ. බලද්දි එහා ගෙදර කෙනා කෝල් එකක් දීලා තියෙනවා ගෑස් ලීක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ විදිහට ඇම්බියුලන්ස් එකෙන් ෆයර් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. あ、1人でいいです。買わない？まあいい。単位でやんの。අතට අහු වෙන වටින කියන දේවල් ටික අරගෙන වාහනේට දාගත්තත් වාහනේවත් අපිට එළියට ගන්න දුන්නේ නැහැ. මොකද හැමතැනම පාරවල් බ්ලොක්, කාර්වත් වාහනයක්වත් අරගෙන යන්න පුළුවන් කමක් මේ වෙලාවේ තිබ්බේ නැහැ. අපාර්ට්මන්ට් එකේ හැමෝම වගේ මේ වෙනකොට එළියට බැහැලා මුළු බිල්ඩින් එකෙන්ම ඈත් වෙලා තමයි හිටියේ. මොකද උනේ? ඇයි? දැන් කෑ දැක්කේ නැහැ තාම. එතන අපි මොකද්ද කරන්නේ? අපිද? මට සපත්තු දෙකකුත් නැහැ. මම මේ සෙරප්පු දෙයක් දාගෙන ඉන්නේ. යන්නේ. බලන්න කොහෙද වාහනේ. මේ වෙලාවේ ගෑස් ලීක් වෙනක් වෙලා තියෙනවා. මේක යාල සැක ගන්න විදිහට ඔටෝමැටික් වෙච්ච දෙයක් නෙමෙයි. වරයි කරපු දෙයක්. වරයි කරපු දෙයක්. වරයි සිදුළු නෑරිපුර කපලා දෙනවා කියන්නේ. ගෑස් ගඳ ආවා කියලා කෝල් කරපු කෙනාම කියලා තිබුණා සැර ගඳක් තමයි මට ආවේ. මේක සුදුළුණු ගඳක් වෙන්නත් පුළුවන් කියලා. කොහොම හරි මේ වෙනකොට අපි ඉන්න වීදිය සම්පූර්ණයෙන්ම ගෑස් නතර කරලා තිබුණා. මේ අල්ලපු කාමරේ ඉන්න එක්කෙනාට මේ ගෑස් ගඳක් ඇවිල්ලා තියෙනවා. එයාට තමයි මුලින්ම ගඳ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි එයා හිටියේ ඇතුලේ නෙමෙයි. එයා මොකක් හරි කරන්න ගිහිල්ලා එයා ඉතින් මොන හරි වෙලා තියෙනවා. එක්ක මොන වගේ ක්‍රියාවකට ගියාද දන්නේ නැහැ. පොඩ්ඩක් මෙන්ටල් කාරයක්. ඉතින් මේ වෙනකොට දැන් සෑහෙන මුළු ෂිසෝක සිටි එකේ ඉන්න ඔක්කොම ඇවිල්ලා. ගිනි නිවන සේරම ඇවිල්ලා දැන් මාර ගේමක් දෙනවා මෙතන අපි බලන් ඉන්නවා. අද vlog එකක් කරන්න යන්නේ ඉතින්. කරන්න වෙන්නේ නැහැ. අද ඔයාලා මේක අරන් එන්න කියලා ඉන්නේ. කියන්නේ ඉමර්ජෙන්සි එකදී කොහොමද යාලා හැසිරෙන්නේ කියලා. මේ ලස්සන ප්ලෑන් ගහලා මේක ගලවන්න කරද්දි ඉතින් මේ වාද. නෑ, එහෙම තමයි. ඉතින් හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා. දැන් ගෙනවන්න ආපු අය ගෑස් ටික හොයාගන්න ආපු අයට විස්තරේ මොකද වුනේ, කොහොමද ගඳ දැනුනේ, කාට දාවේ, ඊට පස්සේ කෙරෙන්න ඕන මොනවද කියලා හැම දෙයක්ම යාලට විස්තර කරලා ඒක ඉෆෙක්ට් කියලා දෙනවා. මේ වෙද්දි හතර වටේම පාරවල් වහලා ඉතින් ජපන්ු මේ විදිහට මේ කාලයේ ශ්‍රමය මුදල් මේ හැමදේම වැය කරගෙන මෙහෙම කරන්නේ ඇයි කියලා කියනවනම් ජපන්ුන්ට තේරෙනවා මිනිස් ජීවිතයක තියෙන වටිනාකම. ඉතින් මේ විදිහ ෆයර් එකෙන් පොලිසියෙන් ඇම්බියුලන්ස් මේ හැමදේම නතර කරන් රෙඩි පිට ඉන්නේ මොනහරි ඕනම අවදානමකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන. ඉතින් ලංකාවේ අපිට නම් මෙහෙම දෙයක් හිතා ගන්නත් බෑ. පොඩි මිනිහෙක්ගේ කෝල් එකකට මේ වගේ ඇවිල්ලා තමන්ගේ රාජකාරී අකුරටම කරන නිලධාරි අපිට ජපානයේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ.
මෙතන අන්දන්නේ ගෑනු ළමයට. මේ ඉන්න දෙන්නම ගෑනු ළමයි දෙන්නේ. ගෑනු ළමයි. වනි ගෑල් ළමයි කියලා නැහැ. තව කෙනෙක්ගේ ජීවිතේ බේර ගන්න යන්නේ නැහැ. හොඳ ජොබ් එකක් ගන්න. බලන්න කෙල්ලද නිකේ. මෙතන මේ ඇෂ් කලර් සැරගෙන ඉන්නේ ගෑල් ළමයි. ප්‍රශ්නයක් තියෙන්නේ මේ රස්නේ මේ කොච්චර ප්‍රශ්නයක්ද කියන තමයි කිට් එකනේ. මේ කිට් එක ගන්නවා මේ ඉන්න බර. දැන් අන්තිම ප්‍රතිපලය මොකද්ද? අන්තිම ප්‍රතිපලය විනාසේ මේ සුදු ලුණු ගදා කෑම සැරදීම තහනම්. සුදු ලුණු මේ සුදු ලුණු ගනල් අන්තිමට ඇවිල්ලා දෙනවා. සුදු ලුණු. ඒ කියන්නේ සුදු ලුණු ගදර තමයි අල්ලපු ගෙදර එක්කන කලන්ද දාලා දෙන්නේ. අල්ලපු කාමරේක සුදු ලුණු පොඩි කරගෙන මූණට. ඒනට බලන්න ඒ හිඳ මේ කොච්චර මිනිස්සු මේ තමන්ගේ කාලය කැප කරනවද කියලා. ටීම් දෙකක් එකම දැන් ගිනිනවා හමුදාවනට ඒකම ටීම් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක සැරයක් ගිහිල්ලා කියන්නේ ගොඩාක්ම ඩේන්ජරස් ප්‍රදේශයකට යන්නේ අර මේ කහපාට කට්ටිය. ඒ කට්ටිය ගිහිල්ලා ආවට පස්සේ ඊළඟට යනවලු අලුපාට යන ගත්ත කට්ටිය. ඒ කියන්නේ ඒ ඩේන්ජරස්තාවය කියන්නේ ඩේන්ජරස් එක මේ අඩු ප්‍රදේශයකට යන්නේ ඊළඟට මේ ඒක චෙක් කරන්න යන්නේ අලුපාට යන ගත්ත කට්ටිය. එහෙම ඒ ටීම් දෙකක් විතර දෙකක් තුනක් මේ ගිහිල්ලා ඒ සේරම චෙක් කරලා පස්සේ තමයි අපිට මේ ෆාමරේට යන්න දෙන්නේ. ඒ කියන්නේ එකපාරකින් එක්කෙනෙක් කිව්වට මේක ප්‍රශ්නයක් නෑ කියලා ඒක පිළිගන්නේ නෑ. කණ්ඩායම් තුනක් විතර ගියට පස්සේ තමයි යාලා තීරණය කරන්නේ ආ මෙයාලා සේෆ්ටි කියලා නේ. සේෆ් කියලා. සේෆ් කියන්නේ දැන් අර ඒ කිට් එක අර කහපාට කිට් එක තියෙන එක ගොඩාක් ගිනි ඒ කියන්නේ ගිනි ජාලාවකට වුණත් යන්න පුළුවන්. ඒ වුණාට ඒකෙන් දෙයක් කරන්න බෑ මිනිහාට මේ කරන්න ගිනි ඉන්දර අල්ලන්නේ නැති එකක් දැන් ගිනි ගන්න නැති. අර ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් පිටින් හැමදේම දාලා දොට්ට බහින තමයි වෙන්නේ. ඒ වගේ වෙලාවට කමඩ කොච්චර වටේන කියන බඩු තිබ්බත් ඒවා අරගෙන යන්නවත් වාහනයක් එළියට ගන්නවත් මොකුත්වත් කරන්න බැහැ නේ. පව් නේද යාර කොයි තරම් දුකක් දෙන්නේ ඒ කට්ටිය මලින් මේ ගිහිල්ලා ආවට පස්සේ ඒ කට්ටිය නෑවුවා. ආ එහෙමද? ගන්න ගන්න. ආ ආ. ගෑස් තියෙන්න පුළුවන් කියලා කිට් එක. ආ. ජීවිතවලට මාර වටිනාකම දීලා දෙන්නේ යන කට්ටියම. ඒ ආවට ගියට යන්නේ මේ පාරෙන් ගියේ ලාපු කට්ටියන් උපදෙස් අරන් තමයි දෙවෙනි කණ්ඩායම යන්නේ. ආ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. අඩෝ අරක දැකිද්දි මට රත් වතුර තිබහයි කියන්නේ. අයිසී අයිසී වුණා කියන එකද? ඒකට කෙනෙක්ගේ ප්‍රාමරයෙන් හම්බෙලා තියෙන සැක සහිත මොනාහරි එහෙම මේ දඳක් එන්න පුළුවන් දෙයක් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මොනාද කියලා එහෙම මේ වැඩිපුර මත් වෙන්න පුළුවන් જાතියක් හරි මොනාහරි තමයි එහෙම හම්බෙලා තියෙනවා ප්‍රාමරයෙන් කියලා කියනවා. ඒ කියන්නේ මෙතන ඇඳුම් ගලවපු කට්ටිය කතා වුණා මේ වගේ දෙයක් තියෙනවා එහෙම කියලා. ඒකෙන් තමයි අපි දැනගන්නේ. ඉතින් දැන් සාමාන්‍ය විදිහට අපිට මේ මේ සුනාමියක් වෙනවා හරි භූමිකම්පාවක් වෙනවා කියලා හරි සාමාන්‍ය සිවිල් ජනතාව වයින් කරා මෙයාලා වයින් කරන්නේ මෙයාලා ඉන්නවා අන්තිම මොහොත වෙනකම්. මැරෙන්න හරි ඒගොල්ලන්ගේ ජොබ් එක අන්තිම මොහොත කරගන්න කරන්නකම් ඒගොල්ලෝ බැඳලා ඉන්නවා. ඒගොල්ලෝ අයින් වෙන්නේ සාමාන්‍ය මිනිසුන් අයින් කරන ඒ පැත්තෙන් මෙයාලා නිතරම රෙඩියෙ ඉන්න මොන හරි මොහොත් එහෙම ඒවට මුණ දෙන්න අනිවාර්යයෙන්. ඒක හමුදාව කියන්නේ ඉතින් මරණයත්
安藤交番の人、さっきのメダルディエネゲラアベリヒタガンナマルエンデンデタッテダルネナメダルゴシアイディエグナタワーエゲンデンアピペアハタラパハカラデンキットエネエリエイディレタベイステラタゲネナマルウヤアタルリゲタラゲナワディインナンペデンナඒකෙන් චෙක් කරලා ඉවර වුණාට පස්සේ මේ යන්නේ පොලිසියෙන් කහපාට තැඹිලි පාට ඇඳගෙන ඉන්නේ පොලිසිය අය. ඉතින් එයාලා ඊළඟට බලන්න යන්නේ මේ ගේ ඇතුලේ ගෑස් ගඳක්ද එහෙම නැත්නම් ගෑස් ලීක් වෙලාද වෙන මොනවා හරි විශ්සසිත දෙයක් තියෙනවද කියලා. කොහොම හරි මේ වෙනකොට පැය 4ක් විතර ගත වෙලා තියෙනවා මේ වැඩේට. මිනිස්සු ගොඩක් ඇවිල්ලා ගොඩක් ලොකු මහන්සියක් දරනවා තාමත් මොකක්ද උනේ කියලා හොයාගන්න. හරියටම පැය 5ක් විතර ගත වුණාට පස්සේ තමයි එයාලගේ වැඩ කටයුතු ඉවරුනේ. මුළු බිල්ඩින් එකම ආරක්ෂිතයි. ඒ වගේම තමයි ගෑස් ලීක් එකක් වෙන විස දෙයක් මොකුත්ම නැහැ කියලා එයාලා සනාථ කරගත්තට පස්සේ තමයි මිනිස්සුන්ට තමගේ ගෙවල් වලට යන්න ඉඩ දුන්නේ. පොලිසිය, ෆයර් එක, හොස්පිටල්, ඇම්බියුලන්ස් මේ හැම දෙනාම 50කට වැඩිය ලොකු පිරිසක් එකතු වෙලා තමයි මේ පැය 5ක් තිස්සේ මේ මෙහෙයුම කළේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ ප්‍රදේශයේම කිසිම අනතුරුදායක දෙයක් නැහැ කියලා ඔප්පුනාට පස්සේ තමයි මීඩියාවලට මේ පැත්තට ඇවිල්ලා අපෝණ කරන වීඩියෝස් වොයිස් කට් ගන්න ඉඩ හම්බුනේ. එතකන් කිසිම මීඩියා එකකට මේ පැත්තට එන්නවත් අවසර දෙන්නේ නැහැ. බ්ලොග් එකක් කරන්න තිබුණ දවස තමයි මෙන්න මේ විදිහ අකරතැබ්බයක් අපිට සිද්ධ වුණේ. ඉතින් අපි හිතුවා ඔයාලට ජපානි ඉමර්ජෙන්සි දෙයකදී කොහොමද යාලා මුණ දෙන්නේ කියලා ඔයාලට පෙන්වන්න. එහෙනම් ගිහින් එන්න ලබන සතේ හම්බ වෙමු. සයනාරා.